රුවන්පුර අධිවේගී මාර්ගය ඒ කියන්නේ කහතුඩුවේ සිට ඉංගිරිය දක්වා කිලෝමීටර් 24ක් ආණ්ඩුව විවෘත ටෙන්ඩර් කැඳවීමක් කළා. ඒක කැඳෙව්වේ කොටස් 4කින්. ඒ ටෙන්ඩර් පතේ පැහැදිලිව දක්වලා තිබුණා එක කොන්ත්‍රාත් සමාගමකට ලැබෙන්නේ එක කොටසයි කියලා මේ කිලෝමීටර් 24 කොටස් 4කට කැඩුවට පස්සේ. එතකොට නමුත් ඊට පස්සේ කැබිනට් පත්‍රිකාවකුත් දැම්මා පෙබරවාරි මාසේ ආයතන 4කට මේක ලබා දෙන්න. ටෙන්ඩර් එක ලබා දෙන්න ආයතන 4කට ඒ ටෙන්ඩර් එක ඇගයීමට ලක් කරපු තාක්ෂණික ඇගයීම් කමිටුවත් ඒ වගේම ටෙන්ඩර් කමිටුවෙත් නිර්දේශය මත. නමුත් දැන් තනි ආයතනයකට මේ 4ම දීලා තියෙනවා. ඒකේ ගාණ අඩුයි කියලා අමතිවරයා කියනවා. ඒක සමහර විට වෙන්න පුළුවන්. නමුත් එහෙනම් ඒක ටෙන්ඩර් එක මුලදිම දාන්න ඕන. ටෙන්ඩර් එක දානකොටම කියන්න ඕනේ 4ටම ඉල්ලන්න පුළුවන්. එහෙම නෝ එහෙම 4ටම ඉල්ලනවා නම් ඔය වෙනස් ගණන් ඉදිරිපත් කරන්න තිබුණ අදාළ සමාගම් විසින්. ඒතර ඒ සමාගම් වලට ඒ අවස්ථාව ලබා නොදී මේ මේ විශේෂ සමාගම මේ 4ටම තමන්ගේ ටෙන්ඩර් පත්‍රිකාව ඉදිරිපත් කළා තියෙනවා. ඒ කියන්නේ මේක පූර්ව අවබෝධයකින් කරපු වැඩක්. නැත්තම් බොහොම පැහැදිලිව ටෙන්ඩර් පතේ තියෙද්දී එක ආයතනයකට දෙන්නේ එකයි කියලා හතරටම දැම්මේ මේ ආයතනය පමණයි අන්තිමට කැබිනට් එකට එකක් ඉදිරිපත් කළා තව එකක් ක්‍රියාත්මක කළා තියෙනවා. ඒකෙන් ඇතැම් විට මුදල් ඉතුරුක් තියෙන්න පුළුවන්. නමුත් මේක පැහැදිලිව ප්‍රසම්පාදන ක්‍රියාවලිය ටෙන්ඩර් ක්‍රියාවලිය පිළිබඳ බරපතල උල්ලංඝනය කිරීමක් වගේම මේ පිළිබඳ කොන්ත්‍රාත්කරුවන්ගේ ඉදිකිරීම් ශේෂ්ත්‍රය අයගේ එයාගේ විශ්වාසය බිඳ වැටෙන සුළු ක්‍රියාදාමයක්. Breaking.lk